නමුතස්සේ භගෙවෙතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්සේ භගෙවෙතු අරහතු සම්මා සම්බු්තස්සේ නමුතස්සෙ භගෙවෙතු අරහතු සම්මා සම්බුතස්සේ සමන්තා චක්මාලි සු අතරාගචන්තුදීවතා සද්ධම්මං මනිරාජස්ස සුනන්තු සගමුකදං දම්මස්සවනකාලු හයන්බදන්තා ධම්මසවනකාලු අයන්බදන්තා ධම්මස්සවන කාලු අයංබධන්තා සුස්සුකංවත ජීවාම වේරිනේසු අවේරිනු වේරිනේ සු මනුස්සේසු රාම අවේරිනුති ශ්‍රද්ධාගුණති වාසනාවන්ත පන්නතුනේ මේ උත්සව සමයේ තතාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අපේ ජීවිත අර්ථ සම්පන්න කරගන වඩාත් ප්‍රීතිමත් කාලයක් සතුටෙන් ජීවිතය බුක්තිවිඳින කාලයක් බවට පත්කරගන්නට ධර්මයෙන් අනුශාසනාව ජීවිතයට ලංකරගන්නට කල්පනාකරන්ට ඕන පින්න්නුතුනේ මේ සමයේදී බොහොම හිතවත්කම් මිත්‍රකම් ඇතිවෙන්න පුළුවන් වගේම එ වගේම වෛරය ක්‍රෝධය තරහා ප්‍රශ්න ඇතිවෙන්නටත් පුළුවන් සමයක් තමයි මේ අවුරුදු කාලේ උත්සව කාලය කියල කියන්නේ එබැවින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුකූලව. ධර්මමනසිකාරයෙන් යුක්තව සමාජයත් සමග ගනු දෙනු කරද්දී කටයුතු කරන්න කල්පනාකාරිී වෙන්ටෝනක්. එයට තමයි පිනතුනේ සති මතෝ කියල කියන්නේ. ධර්මය සි ධර්මය අනුශසනය තමන්ගේ සිහියට කැඳවාගන තමන්ගේ කටයුතු සිද්ධර එක ධර්මානුකූලව එක ධර්මය පිළිබඳව ඇති ධර්ම මනිසිකාරය ඒ වගේම ධර්මය පිළිබඳව තිබෙන සිහිය එක තාම වැදගත් කාරණයක්. බොහෝදනත් ධර්මය අහනවා නමුත් පිණතුන ඒවා සිහියට අරගෙන අවස්ථානුකූලව යොදවාගන්න ඇතිඋනහම තමයි පිනුතුනේ ප්‍රශ්න ඇති වෙන්නේ. බැවින් අපි ධර්මයආසල ධර්මය කියවල දන්න හැම දෙයක්ම ජීවිතේ ප්‍රායෝගික කරන්ඩුවමන තැනක්කා වහම ඒවා ප්‍රායෝගික කරලයි තැන්වල අපේ ජීවිතයට ධර්මය ආශිර්වාදය ළඟා කරගන්නට ඕන. අද අප මාතෘකා කරගත්ත ගාතාව තිබෙන්නේ සුකවගගය පෙන්නුතුනේ දම්මපදේ පාලොස්වෙනි වක්ගේ හැටියට මේ වග්ගයේ සඳහන් වෙන මේ පලවිනි ගාථාව පින්නතුනේ. සුස්සුකංවත ජීවාම සැපවත්ව ජීවත්වීමට යම් කිසි කෙනෙක් කැමති නම් පින්නතුනේ. එය අනිවාරයම වේරි නේසු අවේරනෝ. වෛරී සහගත්ත මිනිසුන් ඉන සමාජයක අේ අවයිරයෙන් යුක්තව ජීවත්වන්නට, සැලකිලිමත්වෙන්ඩ ඕන කාර්ණික වෙන්ඩෝන. සිහිය එළඹ කටයුතු කරන්නට ඕන. වේරි නේසු මනුස්සේසු, වෛරයෙන් පිරිච්ච මිනිස්සු ජීවත්වෙන සමාජයේ මනුෂ්‍යයන් අතර විහරාම අවේරනෝ අවහිරයෙන්ම පෙන්නතුනේ තමන් විහරණය කරන්න වාසය කරන්න කියන කාරණයයි. අන්න එවුදවී තමයි ජයග්‍රහණය ලඟා කරගන්නේ වෛරයෙන් වෛරය නොසන් සිදේ කියන මේ පාටය පින්නතුනි දන්නවනේ රටක් ලෝකයක් සාමයට පත්කරපු වචචනයක් පින්නතුනේ ජපානයේ අද කළුගල්වල ලියල සටහන් කරලා තියනවා පිනතුනේ ඒ නහිවේරයන වේරාණය කියන ගාථ ධර්මය අන්න ඒ වගේ ජීවිතයට පිනතුනි අපි සැනසිල්ල එකතුකර ගණ්ඩ මනා වෙලාවක් මනුෂ්‍යයේ කහැටියට ලෝකයක් හැටියට මුළු සොත්ව සමාජයක් හැටියට පින්නතුනී අපි බුදුරජාණන් වහන්සගේ ධර්මය එකතු පහදු කරගණ්ඩ ඕූමනා වෙලාවක් තමයි පින්නතුනී. වෛරේ දියුණු කරගන්න නෙමේ පින්නතුන මේ උත්සව සමයේ තියන තරග තිබෙන්නේ කියල කල්පනා කරන්නඩ ඕන. බොහොම ආදරය කරුණාව සමගිය ඇති කරගන්න. එනිිසාවෙන් ජය පරාජයේ මුල්කරගනම මේ අවුරුදු තරඟවල යෙදෙන්න්නේ නැහැ හුදෙක් තමන්ගේ සතුට වෙනුවෙන් ප්‍රමෝදය ඇතිකර ගැනීම පිණිස සමග ඇතිකර ගැනීම පිණිස සාජීවනය ඇතිකර ගැනීම පිණිස තමයි මේ සියලුම තරග සංවිධානය කල්ලා තියන්නේෙ කියලා සලු දෙනාම කල්පනා කරන්න ඕන. පින්නතුනී අපිට වෛරේ හටගන්න නෑනැත් පෙන්නතුන තරඟවලදී සිද්ධ වෙන්නේ ජය ලබන කෙන සතුටු වෙනෝ පරාජිය වෙච්ච කෙනා වෛරෙන් ඒ මත් නැත්තං තැවීමෙන් දුකෙන් සංවේගයෙන් කටයුතු කරනවා. අපිට නිවැරදි සංස්කෘතික පොතක් තිබුණනං ඒ ගොඩාක් අර්තාන් විතව අපිට පෙන්වා දෙන්නට තිබුණා මේ අවුරුදු උස්සවේමී වෙසක් කුස්සවේ පොසුන් උස්වේ තියන ඉතාම වැදගත් භාවය. අපි සිංහල බෞද්ධයන් හැටියට විශාල වසයෙන් සංස්කෘතිය ගැන හරි ආඩම්බරෙන් කතා කළාට සංස්කෘතික භාරව රාජ්‍යන්සයකින් හෝ පෞද්ජලිකන්සයකින් හ ස්වාමීින් වහන්සේලාතින් හෝ ඉතා විනිවිධ භාවයකි යුක්තව රජය සහ සියලු ම ත්‍රයි නිකායක ස්වාමීන් වහන්සේලා, පිළිගන්න වූ සංස්කෘතික පොතක් නැති සංස්කෘතික අනාතයන්. අපි ඔහේ කටවහරින් මතකයෙන් කවුරුහරි කියල දෙන දෙයින් තමයි දැනට අප සංස්කෘතිය ගෙන යන්නේ මොකද සංස්කෘතිය පිළිබඳව අසරනොවූ පිරිසක් තමයි සිංහල බෞද්ධ ජනතාව කියලා කියන්නේ. ඉති මේක සුවපත් කරන්නට අපි මතක් කල්ලතිය නොම මේ වෙනකොට. බලධාරීන්ට වගකී මක්තියනවා සංස්කෘතික පොතක් නිර්මාණය කරන්න භාෂාත්‍රිත්වයකින් යුක්තව ඒවගේ ස්වාමීන් වහන්සලාට වගකී මක්තියනවා සංස්කෘතික පොතක් නෙවැරැදිව මේ රටේ තියෙන සියලුම සංස්කෘතික අංග ඇතුළත් කල්ල එක එක භාෂාවකට පමණක් නම් කරන්න නැතු භාෂාත්‍රිත්වයකින් රාජ්‍යමය සංස්කෘතික ග්‍රන්ථයක් හැටියට එලි දක්වලා මේ සංස්කෘතියක් කොතක අන්තර්ගතයක් නැතුව ඔහේ පාවෙමින් වනචාරී ක්‍රමයකට තාමත් ගලාගෙන යන මේ සංස්කෘතිය යම් පිළිවෙලකට සෑදීමේ වගකීමත් මේ සංස්කෘතික මංගල්ලයක් ෂ්ට කරන සමයේ බලධහරයෙන්ට වගකීයුත්තගේ තමන්ගේ වගකීම ෂ්ට කරන්නටත් මේ නවවසරේ අපි ශක්තිය ධෛරය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ති මේ කාලයේදී අපි මතක් කලා, වෛරීව කටයුතු කරන්නට අවරෙන් කටයුතු කරන්නට වෛරෙන් ජීවත්වන මිනිසුන් අතර තව තවත් අවයිරීවන්නට අපි අනුශාසනා කලා. පෙන්නුතුන මේ සමයේදී විහිළු තහලු කරනවා ගොඩාක් වෙලාට විහිළු තහලු කරන කාලයක් තමයි මේ අවුරුදු සමයෙන්. විහිළුවත් තහළුවක් කරනකොට පිනතුනි වෛරයේ යටටිහිතේ තියෙනකි එක් කරන විහිලුවකොයි කරුණාව අටිහිතේ තියෙන කෙනෙක් කරන විහිළුවකුයි ආකාර දෙක. පිනතුනේ වෛරයේ අටිහිතේ තියෙන කෙනෙක් කරන විහිළුව මෙන්න මෙහෙමයි. පිනවතුන තමන්ගේ යාලුව කඩිගොඩක් ළඟට අරගෙන ගිහිල්ල කඩිගොඩ ළඟ හිටවල කතා කර කර ඉන්නවා අරයක් කඩියොක් කනවා. එසේ කඩිකෑම නිසා ඒ කඩීන්ගේ විස නිසා නැතිවෙච්ච ජීවිතතියනෝ මේ සමාජයේ. ඒ වගේ හිතේ යටිහිතේ වෛරය තිය න උදවිය කරන වැඩත් තමයි පොළොවේ මොනවහරි ලිස්සන දෙයක් දාලා යාලු අබහොම වේගින් එක් අංග හිල්ල එතනින් ය ලිස්සල වට්ටනවා. එවිට ඔවුන්ගේ ඔලුවට හානිවීමෙන් කොන්දට හානිවීමෙන් සදාකාලික එකතැන් වූ සහ ජීවිතය අතහැරගේ පූදවිය ඉන්නවා. ඒ වගේ නොයකුත් විසවර්ග කවලන් කරලා ඉදුල්ුවතුර කවලන් කරලා ඉහල මහලක ඉන්නම් පහළ මහල ඉන්නයට වක්කරනවා නෙවත් කරන්න වෛරයේ හිත ඇතුල තියෙනෝ රිජුව කෙනෙක්ගෙන් පලිගන්න පුළුවන්කමක් නැති නිසාහ විහිළුවක් ආකාරයෙන් පිගැනීමම් සිද්ධ කරන අවස්ථා ඒවටත් පෙනතුන දඩුවම් තියෙනවා පීඩාල් සිද්ධ කරනවා යටහිතේ වෛරය කරෝධය තම කෙනෙක් කෙහි තියෙන විට වෙනි දේවල් කරන්නට එපා. ඒවගේම මොනෝහරි ඇලඇම්ම ඇනෙන කටුවක් හරි මොනෝරි වාඩිුවන්න තැනක තියල එතන වාඩිවුනහම එක තමන්ගේ ශරීරයේ ඇනුහාම හයියෙන් හිනාවෙවී සතුටු වෙනවා ඒ තමයි පින්නතුන වෛරී සමාජය. වෛරී සමාජයකින් අපට බලාපොරොත්තු වෙන්න පුළුවන් දෙයක් නෑ පින්න තුේ එනිසාවෙන් තමන් හරිදේ කරන්නට අපිට පුළුවන්නේ විහිළුවක් වසේෙන් කරන්නට එයාගේ බෑගගෙකට එයාගේ පස්සෙකට ලක්ෂයත් දෙකත් දාලා. එහෙම නැත්තං දහස්ගානක් හෝදාලා ය සතුටු කරන්න පුළුවන්නේ. එහෙම හොඳ දෙයක් කරන්න පුළුවන්. එ ආසම කරන තෑග්ගක් සපතු දෙකක් තියලා එයාගේ කාමරේ සතුටු කරන්න පුළුවන්. න්නේ විදිහයට පිනතුන හොඳ පැත්තට විහිලු කරන්න පුළුවන්නම් ඒ අය තමයි කාරුනිකාය. මෛත්‍රී සහගත්ත උදවිය අ නරක පැත්තට විහිළුව යොදාගන්නේ යටිහිතේ වෛරය සහ ඉරිසිියාව තියෙන උදවිය කියලා ඔබ වහාම තේරුම්න් අරගෙන ඔබට නරක විදියේ නර්ක නෙගටව විදියේ විහිළුවක් කරන යාලුවන්ගෙන් ඇත් එන්නට ඔවුන් යටිහිතේ වෛරය ක්‍රෝධය ඉරිසිාව, ඔබ කරා පවත්වාගෙන යන පිරිසක් කියලා තේරුන් අරගෙන ඔවුන්ගින් ඇත්වන්නට වහාම වග බලාගන්න ආයිකි සිම සමාවක් නොදී පින්න තුනේ. මේ සමාජය මනු විද්‍යාත්මකව ධර්මානුකූලව දකිින් අපි පුරුදු වෙන්නට ඕන. කල්්‍යයාන්න මිත්‍ර සමාජයක් අපි දකින්ට ඕන හදාගණ්ඩ ඕන කල්පනා කරන්නඩ ඕන. ධර්මානුකූලව බලන්ට ඕන කියලා අපි සැකිිලි මත් වෙන්නට ඕන. මේ සමයේදී ඉතාම කරන සුලභ විහිළුවක් තමයි ගිනි කෙලිවලින් කරන විහිලු. මේවා පත්තු කරලා ඇඟටදානවා. ඒ නැත්තන් ඒ පත්තු කල්ල වාඩිවෙලා ඉන්න පුටුවක් ඇයට තිේලායනවා ඔන්නොේවගේ දේවල් කරන අවස්ථාතියනවා. මේ වගේ දේවල් වලෙනුත් පෙන්න්නතුනේ සිද්ධරන්නේ තමන්ගේ කංවලට සදාකාලික බීරි බවට පත් කරන්න පුළුවන්. ඒගේ දැඩි මානසික පීඩනයකට හසු වෙලා මානසික තැතිගැනීමකට බයකට පත් වෙන්න පුළුවන් සදාකාලිකෝම. ඒ වගේම බයවීමෙන් පුටුව පෙරලීමෙන් තමන්ගේ ජීවිත තමන්ගේ ශරීරයට විශාලතුවාලයක් හානියක් වෙන්නට පුළුවන්. එනිසාෙන් විහිළුවක් විපතක් විනාශයක් ඇතිවෙන විදියට කරන අය හිත්‍යයට වෛරය කරෝධය. විිහිළුවක් කාකාරයෙන් යොදාගන්නා ව පිරිසක් හැටියටයි අපි කල්පනා කරන්නේ. ඇති අපිට පුළුවන්න්නේ ඉතාම වටිනා කියන තෑග්ගක් විහිළුවක් හැසේෙන් ඔයාගේ පුටුව පල්ලෙන්ගේ නලදයන්න. එයා දැක්ක හම සතුටු වෙන්න. ඒගේ ඔොඩුක්කුවෙන් ගෙරල්ල තියල යන්න. එහෙම කරන්නේ නෑ විපතක්මයි සිද්ධ කරන්නේ. විපතක් සිද්ධ කරන්නේ නැතුව පිනතුනේ හරි දෙයක් හොඳ දෙයක් හපතක්. නුස්්‍යයන්ට සිද්ධ කරන්න ඒ තමයි ගොඩාක් වටින්නේ තැඒක මංගල උත්සවලදිත් අපිට දකින්නට ලැබෙනුවනින් මළ මායයි මළ මාල ඉඳදුල්ලව අතුරවලින් හෝමොනෝ හරේ දේවල්ලොලින් ආාවනවා ඒම නැත්තන් ඒවගේ දේවල් විපත්ති සිද්ධ කරනවා. ඇයි තමන්ට බැරිද කටියෙක් එකතු වෙලා ලක්ෂ පහද්ධහයක් විතර අ ළමයගේ බෑගකට දාලදයන්න ගොල්ඇඟල් ජීවිතේ ලස්සන කරගන්න කියන්න. මොකද හේතුව කරුණාව මෛත්‍රයේති බනං එහෙම කරාව. ෛරේ කරෝදේ හිත ඇතිතුලේ තියෙනවන ඉනිරිසිියාව ඉදුුල් ොතුරටිකක් හගන හරි මොනෝ හරි වතුරො ටිකක් එකතු කරල්ලා අර ගහල නාවල අපහසුතාවයට පත් කරනවා. හෙම නැත්තං කරත්ත හදදලා අත්දන්න පටන්ගන්නවා. නොයෙකුත් නරක විදියේ විහිළුතහලු සිද්ධ කිරීම සඳහා මානසික බිඳවැටීම් කරන. තමන්ගේ පෞරෂය බිමට හෙලන විහිලූන් සිද්ධ කරන්නට කටයුතු කරනවා. මේවා සිද්ධ වෙන්නේත් නෙවැරදි සංස්කෘතික අර්ථ සම්පන්න ග්‍රන්ථයක් පිනතුනේ මෙරටේ නැති නිසා සංස්කෘතික පිළිබඳුව කොච්චර අමාත්‍යන් සසා හිතන තිබ්බත් ඒවගේම බෞද්ධ කටයුතු පැත්ත තිබ්බත් කිසිම තැනක නෙවැරදිවිදියට සමාජයට කියවා ගැනීම සඳහා සංස්කෘතික පොතක් නෑ. එනිසා පි කරුණාවෙන් ඉල්ලනවා රජය පිළිගත් මේරටේ මහනායක ස්වාමීන් වහන්සේ පිළිගත්ත වහාම දෙවන්ත සංස්කෘතික ග්‍රන්ථයක් නිර්මාණය කල්ලා සංස්කෘතික පිළිබඳව නෙවැරදි නයාමනයක් ඇති කිරීම සඳහා කටයුතු කරන මෙන්. උත්සවයක් තුළ අර්ථ සම්පන්න භාවයක්. උත්සවයක් තුළ සතුට උත්සවයක් තුළ තමගේ ජීවිත ඉස්සරහාට තව අඩියක් ගමන්කිරීම සඳහා, තමන්ගේ ජීවිතයේ වසරක වෙහෙස නිවාගැනීම සඳහා යියමු කරන්නට ඕන. විශේෂයෙන්, තමන්ගේ ආගමික කටයුතු සිද්ධ කරන්නට ඕන. නොනගතේ කියන කාලය තුලදී ආගමදහමට තැනක් දෙනවා. මම හිතන්න ජීවිතය පුරාත් එවැනි අය නොනගතේම තමයි ඒ කියන්න වැඩගටම නැති කාලය නැකතක්ම නැතිම කාය ආගමදහරමය වෙනුවෙන් යොදා ගත්තා. නමුත් නෙවැරදි සත්පුරුස මිනිස්සු ඒ මොහොත ඒ චාලිත්‍රයක් වසයෙන් කරලා හැබැයි නැකතට තමයි ආගම ධර්මය. දහන්න වන්දනා කරන්න භාවනා කරන්න ධර්මය අධ්‍යනය කරන්න කටයුතු කරන්නට ඕනේ. ඇයි අපි නැකතක් නැති කිසිම වැඩකටම නැති වෙලා පමණක් ආගම ධර්මයට යොදාගන්නේ. වැදගත්මදේ දහමයි. දම්මම් විනානත්ති සුකානත්තා. ධර්මය හැරෙන්න්නට වෙන මාර්ගයක් නැහැ. ධර්මය තමයි ජීවිතයේ සාර්ථක කරන එකම මාර්ගය ඇ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය. එසේ නම් අපි ඇයි ධර්මය වැඩකටම නැති වේලාවල්ලොලදී භාවිතා කරන්න කියන කාරණය කවුරුත් සිතා බලන්නට ඕන. කමක් නෑ ඒක ඒ විදිහයට සංස්කෘතික යෙදුනත් ආයි නැකතටත් වැඩාල්ලන නැකතටත් ඉස්සැල්ලම කරන්න ඕන බුදු පහන පත්තු කරලා බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාදය ළගාකරගන තමන්ගේ ගනු දෙෙනුව වැඩාල්ලන වැඩ ඒ කටයුතු හැමොහොතකව සිද්ධ කරන්නත්. වගබලාගන්නට ඕන. මක් නිසාධ පෙන්නතුනේ මොනවා කළත් අවසානයේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිහිට ආරක්ෂාව පමණයි මනුෂ්‍යයකුට ඉතුරුවන්නේ. එනිසා ධර්මය හැදැරුවත් ධර්මේ තේරුම්ගත්තු ධර්මය පිළිපැද්දුූ ධර්මානුකූලු ජීවත්තුනොත්. තමට ධර්මය මෙනෙහි කරගන්න අවස්ථාව ලැබෙනවා පෙනතුනේ. අන්න ඒ නිසාවෙන් පෙනතුනේ ජීවිතයට අර්ථ පූර්ණත්ව ඇතිවෙන්නේ දහමෙන්ම පමණයි එනිසා දහමට මුල් තැන දීගන කටයුතු කරන්නට ඕන පින්ඩතුනේ. අපි ධානය කර්ඩ ඕන පරිත්‍යාගය කරන්න් ඕන අර්ථ සම්පන්නදේ. වඩා වැදගත්දේ නිරෝගීකම ඇති කරවන දේ පින්නතුනින්. මේ සමේදී ඔබේ යාළුවන්ට මිත්‍රයන්ට ඔබ තෑගි දෙන්නේ මොනොද කියල කල්පනා කරන්න. සුරාව මත් වතුර ආදී දේවල් තමන්ගේ යාලුකමට, දෙනවා කියල හිතලා ඒ දුන්නත් ඇත්තට මොපික් ඔබ කරන්නේ ඔහු විජීවිතයේ විනාස කිරීමක්. ඔහු ඒක පානය කරල ගිහිල්ල වාහන අනතුරක් සිද්ධවෙලා මලුත් ඔබට සදාකාලික විඳවන්න සිද්ධ වෙනවා. ඒම නැත්තම් තවන්ට රෝගපීඩාවක් ඇවිස්සලා මියගියොත් ඔබට සදාකාලික විඳවන්න සිද්ධ වෙනවා. ඒම නැත්නම් පින්න තුනේ යම් ප්‍රමාණයකින් හරි සරී රවයවයන්. මියගිහිල්ලා කවදක හරි මොහු සුරාපානය නිසා මොහුගේ වකු ගඩු අක්මාවල් නරක් වෙලා මොහු මියගිය කියලා ඔබට ආරංචිවෙච්ච දවසක ඔබට මතක්වෙනවා මළගෙදරදී මමත් මේකෙ හවුල්කාරෙක් කියලා. මොකද ඔබත් ඒම බෝතල් තෑගි කල්ලා තියෙන නිසා. එනිසාවෙන් සංස්කෘතික නාමෙන් සිද්ධ කරනකොට කටයුත්තක් හොඳදේම යහපත්දේම දානය කරන්නට. අසත්පුෘර්ෂදේ දාානය කරන්නට එපා සත්පුෂ පිනතුනි දාානය කරන්න යහපතම දානය කරන්න අභිවෘ්ධයක් ඇතිවෙන දෙයක්ම දානය කරන්න. මනුස්සේගේ ජීවිතයට දියුණුවක් සංවර්ධනයක් ආධ්‍යාත්මිකව ආර්ථිකව සිද්ධ වෙන දෙයක්ම දානය කරන්න විනාශය දාානය කරගන්නේ ඇයි. බුදුරජාණන් වහන්සේ අනිත්‍යය දුක්කයි අනාත්මයේ කියපු නිසාද මේ ජීවිතයේ වැඩක්නෑ කියල කියපු නිසාද. එවැනි වැරදි වටහා ගැනීම බුදු දහම තුළින් අරගෙන පිනතුනේ තමන්ගේ ජීවිත එලවටත් නැති මෙලොවටත් නැති ජීවිත බොහෝ දෙනෙක්ග ළංඟ තියෙනව පෙන්නොතුනේ. අන්න එලවටත් නැති මෙලවටත් නැති ජීවිත ධර්මය හරියට හදාරලා අර්ථ සම්පාන කරගාන්නට බලන්න ඕන බුදු දහම නෙවැරදිදි සහැදෑරුත් පිෙනතුන ඒ ආර්ථික සංවර්ධනය ඒ මානසික සංවර්ධනය පරිපූර්ර්කොට පෙන්වා තිබෙනවා. කලකිරීම්මලින් ජීවත්වන ජීවිතයක් නෙමේ වඩාත් සෞභාගිමත් ජීවිතයක් ගතකරන විදිහයට. වඩාත් ප්‍රීතිමත් සතුටු දායක ජීවිතයක් ගත කරන විදිේ මඟ පෙන්වීම කොයි බුදු දහම පෙන්වන්නේ එහෙම නැතුව රිනාාත්මක දහමක් හැටියට ලෝකේ පිළිබඳු. අසුභවාදී චිතනයක් ගොඩනගන ගොඩ නගපු දාහමක් නොවේ කියන කපි වහාම වටහගන්නට ඕන. මතුපිටින් බැලූ කළ බොහෝ දෙනා තතාගත ධර්මය සලකන්නේ අසුභවාදී දර්ශනයක්. පිළිකුල් කරන දර්ශනයක්. ප්‍රතික්ෂේප කරන දර්ශනයන් සුභයට එරෙහිව ගමන් කරන්න ව අසුභයක් පෙන්න්නන දර්ශනයක් කියලා ඇත්තටම පින්නතුනේ සුභා සුභ දෙකර පෙන්න්නට නෙමේ බුදු හාමුදුරුම මේේ ලෝකෙට වැඩම කරේ සුභ අසුභ දෙකෙන් එහා පවතින දහමක් ඊට වඩා ශ්‍රේෂ්්‍ර ධර්මයයක් තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වේ. නමුත් සමාජයක් හැටියට අරගනති එන්නේ අසුභවාදී දහමක් හැටියට පෙන්න්නතුනි සු කල්ලිකානු යෝග අත්ත කියලමතාහනු යෝග අත්තරරින්න කියලා කියන්නේ මේ ලෝකයේ තිබෙන මේ සුබයි අසුබයි කියලා ගත්ත දෙකම අත්හරන්න. ඊට වඩා නිරෝධ සහගත මාර්ගයක් තියනවා කියන මන් පෙතක් තමයි පින් තුන පෙන්වන්නේ. අන්න ඒ හරියට පිතේරුන් ගන්න උත්සාහ කරන්නට ඕන. බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාර නාකාරයෙන් අත්තදීපා විහරත අත්ත සරනා තමන්ට ආලෝකයක්ව වෙන්න. න්ට සරණවෙන්න අත්තාහි අත්තනූනා තුෝ තමන්ට පිහිට වෙන්න. තමන්ගේ ජයග්‍රහණය යහළුවන් මිත්‍රයන් ඥාතීන්ම සොයා බලයි කියලා අපි විශ්වාසිින්න්ට නරකයි. එබැවින් සෑම කෙනෙකුටම වගකීමක් තියෙනවා. තමන්ගේ ජීවිතයේ හපත් ලෙස ගොඩ නගා ගැනීම සඳහා වෙහෙස මහන්සි වෙන්න කල්පනාකාරේ වඩ. මෙ සමාජයේ ඉන්න මිනිසුන්ගේ සිත් කියවා ගන්නතුනු හැකි නිසා. විශේෂයෙන්ම අප අප පිළිබඳව. අපේ ආලෝකය පිළිබඳව. අපේ ජීවන පැවැත්ම පිළිබඳව අපට ලොකු වගකීමක් තියෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරා. එනිසා අත්ත දිහිපා විහරට තමන්ට තමන් ආලෝකයක්ව පහනක්වවාසය කරන්න. තමන්ට තමන් මොලින්ම ආදරේ කරන්න. පස්සේ යහළුවන්ට මිත්‍රයන්ට ඥාතීන්ට, සංස්කෘතියට සමාජයට දේශපාලනයට රටට දොස් කියල වැඩක් නෑ. එබැවින් තමම් පිළිබඳව තමන් හොඳ උනන්දුවකින් අවධියකින් කටයුතු කරන්නට ඕනෑ පින්නතුනි. ඊ ළඟට පින්නතුන තමන් පෝසත් ඉහපත් මනුස්සේකූවාට පසුව. එත් තමන්ට පුළුවන්කම ලැබෙනවා ලෝකයා වෙනුවෙන් ඉහපත ඇතිකරගැනීම සඳහා අනුශාසනා කරන්න උපදෙස් දෙඩ. අන්නේ ආකාරයට තමන්ගේ ජීවිත ආර්ථ සම්පන්න කරගන්න බලන්නට ඕන ජීවිතේ නුවනින් කටයුතු කරන්නට ඕනේ ජීවිත, ආධ්‍යාත්මිකව ආර්ථිකව ජීවිතයේ දවසින් දවස ලස්සන වෙන්නට ඕන ප්‍රසන්න වෙන්නට ඕන හොඳ ආගමික ධර්ම පිළිවෙත් අනුගමනය කරන්නට ඕන. පිරිසිදුකම අනුගමනය කරන්න පිළිවෙලා අනුගමනය කරන්න පරිසරයේ පවිත්‍රතාවය මහපොලොවී. පැවැත්ම පිළිබඳව හොඳ අවදියෙන් යුක්තව කටයුතු කරන්නට ඕන. අන්නඒයාකාරයට කටයුතු කළ හම තමයි ඒ ජීවිත අර්ථපූර්ණ බවට පත් වන්නේ. එසේ නැතුව පින්නතුනි පරිසරය විනාස කරලා මේ අපේ උත්සවේ අපි සමරණ වනම් පින්නතුනි අපි ඒ උත්සවයක් නොවේ අපි අපිම සිද්ධකර ගත්ත විනාශයක් හැටියට අගට සලකන්නට පුළුවන්. ඒ වගේම සරීර සෞඛ්‍ය, මන්ගේ පවුල් සමගිය ජීවන පැවැත්ම අඩබන කරගන්නවා නම් මේක උත්සවයක් නොවයි විනාශයක් බවට පත්වෙනවා. ඒ වගේ අපි සිදුකරනු ලබන මේ ගිනි කෙලි සදර්ශන වලින් පෙන්නතුනේ කාටහරි සතුන්ට වඩ පුළුවම් අපට වෙන්න පුළුවන් සිදුුවෙන හානිිය කොපමනද කියලා බලන්නට ඕන.ඒ අර්ථ සම්පන්න කරගන්නට බලන්නට ඕන. කුමක් සඳහාද මේ හඬක් පතුරුවල කුමන සතුටත්්ද. මහොතක්ල්පනා කල්ලා බලන්නට ඕන පින්නතුනේ. මේවයි ඇතිවෙන අර්ථපූර්ණත්වය කවරක්ද. අපේ ජීවිතේ අපි අලු තවරුද්ධක් ආරම්භ කරන්නේ නැකතට පුපුරවාගනද. ඒ පුපුරවාගෙන දකින දර්ශනය ච්චර හො දෙයක් නොවේ. අපි රටින්න නි්පාධකයන් පිබඳව පමක් හිතලා රචින්න පුච්චන්න කියලා අපිට කියන්න පුළුවන් කමක් නෑනේ. මේ රචිින්යක් පුරාෑමේදදි. අපිට තියෙන්නේ විනාආශකාරී ස්වභාවයක්. එවිට පිනතුනේ නැකතකදී. රචින්නයක් පුරා යනවිට අපිට පේන්නමි විනාශකාරී දර්ශනයක්. එහම නැතුව පිින්න්නතුන අපිට පේන්න තියෙනවානං අර්ථපූර්ණ බවක් අපි කරන දෙහි. නැකතට ඒ ඉතා වැදගත්කාරණයක් බවට පත්වනවා. එනිසා මානං පෙන්න්නතුනිේ පෞද්ජලෙකව නැකතකට හෙම පුපුරා යන දර්ශනයක් දකින්නට සලස්වාගන්නේ නෑහ. මොකද හේතුව ජීවිතයේ සස්ත්‍රීක වෙන දර්ශනයක්, කිරඋතුර නොවගේ දර්ශනයක් තමයි පින්නතුන අපි නැකතකදී. දකිින් අවශ්‍ය කරන්නේ එහෙම නැතුව ජීවිතේ. අර සෑමදේම විනාස වෙනවා පුරාගන යනවාගේ දර්ශනයක් සුදුසු අවස්ථාවක් නොවේ කියන එකත් අපි සෙහිපත් කරන්නට ඕන පන්නතුනෙන්. අපේ සංස්කෘතිය ඇතුළට අර්ථය එකතු කරගන්නට ඕන. අපි කරනදය පිළිබඳව, ආර්ථකය පිළිබඳව වෙන්න පුළුවන් මාන්සිකෝ තත්ත්වය වෙන්න පුළුවන්. යහපත් ආකාරයට සැකසීමට සකසා ගැනීම සඳහා වන අපේ වැඩ පිළිවෙලක් පිෙනතුනේ මේ හැම ක්‍රියාකාරකමකම තිබිය යුතුයි. අන්න එවිට තමයි අපේ ජීවිතර් ලස්සන කර ගැනීමේ හැකියාව තිබෙන්නේ. පිනතුනේ අපි සිහිපත් කරමු මේ අවුරුදු සමයේදී අපි කොහොමද ධර්මානුකූලව, අවෛරීව කටයුතු කිරීම සඳහා මේ කාලය සුභවාදීව යොදාගන්න කියලා. විවිධ සිත් අමනාපකම් ඇති තමන්ගේ ඥාතින් වෙන්නට පුළුවන් තමන්ගේ අසල්වාසින් වෙන්නට පුළුවන් මේ අවුරුදු සමයේ ඔබ බොහොම කරුණාවෙන් යමක් අරගෙනගෙ හිෙල්ලා. ඔබ පසුගේ අවුරුදුවලවෙච්ච දේවල්ලලට සමාව යදින්න පුළුවන් එහම නැත්තැන් ඉල්ලන්න පුළුවන්. හොඳම කාලයක් ඒම නැත්තං මේ සමේදී ඒවා පිළිබඳව නොතකා සෙලු දෙනාටම සාමූහික දයාපන්න භාවයක් ඇති කරනවා. අන්න ආකාරයට තමන්ගේ ජීවිතේ පසුගේ කාලේ සිද්ධ වෙච්ච වැරද්දක් අඩුපාඩුවක් නෙවැරදි කරගන්නට ඕන මක් නිසාද අපි මේ වගේ අවුරුදු අ අසුවකට සීයකට සීමා කරගන ජීවිතේ ගත කරන නිසා අපි ජීවිතේ තරහ මරහතියාගණ්ඩ හොඳනෑනේද කියලා කල්පනා කරලා. අස මගේ සම්පන්නව සිටපු අය සමග සම්පන්න වෙන්නට හොඳම කාලයක් තමයි මේ අවුරුදු කාලය යොදාගන්න කියලා අපි මතක් කරනවා පෙන්න තුනේ. ඒ වගේම ජීවිතේ නව බලාපොරොත්තු. හරියට නැකතට වැඩාල්ලන නැකතට. රියට ජීවිතයේ ගොඩනගා ගැනීම සඳහා තමන් අපේක්ෂා කරන දේවල් පෙන්න්නතුනේ යහපත් අන්දමින් ඒවල් ලියා තබන්න මේ වසර ඇතුළතද මෙන්න මේ වියගේ ඉලක් මගේ ජීවිතයේ සම්පූර්ණ කරගන්නට ඕන සාර්ථක කරගන්නට ඕන මේ අභිප්‍රායම් මම ස්ෂ්ට කරගන්නට ඕන කියලා සත්පුරුෂ හැඟීම් අදහස් තමයි එවල්ලියන්ට ඕන දුරජාණන් වහන්සේ ඉදිරියට ගිල්ල බුදුකටියයක් ස්සරහට ගිහිල්ල එමනැත්තම් වටිා කියන වදනා කරන බෝධීන් වහන්සේ නමක්ලඟට හෝ විහාරස්ථානයකට ගිහිල්ල තමන්ට පුළුවන් පෙළගස්සන්නට කරුණු දහයක්කෝ පහළවක්කෝ තියක් සීයක් හෝ වෙන්න පුළුවන් තමන්ට මේ වසර තුල ඉෂ්ඨ කරගන්නට තියෙන ඊළඟ අභියෝගටික බලාපොරොත්තු ටිකට ලියලතියන්න පුළුවන්. අන්න එවිට ඒව එක 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 යහපත් ලෙස සහිපත් කරමීින් ඔබට හැකියාව ලැබෙනවා ඒ තුරුණුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනාව ඇතුව ඒ බලාපොරොත්තුූන් ඒ සංකල්පනාවල් ඔබට ෂ්ට සිද්ධ කර ගැනීම සඳහා. අන්නේ වගේ සුභ ආරම්භයක් බෞ්ට පත්කරගන්නට ඕන මේ අවුරුදු සමය කියන කාරණය අපි විශේෂයෙන්ම මතක් කරනවා. ඒයි පින්නතුරුණේ ජීවිතයට අර්ථපූර්ණත්වයක් අපි ඇති කරන්නේ කියලා අපි සහිපත් කරන්නට ඕන. වගේම අපිට පුළුවන් අපේ අවුරුද්ධ පිළිබඳව සිංහාවලෝකනයක් සිද්ධ කරන්න. පසුගේ අවුරුදු කාලේම මගේ ජීවිතේ මට ස්ෂ්ට කරගන්න පුළුවන් වෙච්ච දේවල්. මගේ සාර්ථකත්වයන් මගේ පසුබෑම් මාති සිදුවනු අත්තහැරදීම් ආදිය කුමක්ද කියලා හොදයට කල්පනා කරන්න භාවනාවක් කරන්න වගේ වෙලාවක් යොදාගන්න එසේ යොදාගන පසුගේ අවරුද්ධ පුර ආවට සිද්ධ වෙච්චාත පසුකම් ඒ මෝඩකම් නැවත සිද්ධ නොවෙන්නට ඉස්සරහට තමන්ගේ ජීවිතයේ ගොඩනගා ගැනීම සඳහා අධිෂ්ඨාන පූර්වකව කටයුතු කිරීමට අධිෂ්ඨානයක් ඇති කරගන්න හොඳම අවස්ථාවතමයි මේ අවුරුදු සමය අන්න ඒ විදියට අර්ථ සම්පන්න කරගෙන කටයුතු කරන්න තමාගේ ආධ්‍යාත්මය අන්නට පේනෙ නෑනේ තමන්ගේ අධ්‍යාත්මය තමන් තනීව හදාගණ්ඩ ඕන දෙයක් තමා සාර්ථකව සිටියොත් තමයි ඒ ගහවටේට සියලු දෙනා හෙවනට එන්නේ. තමන්ගේ ගහහි කොළැහැලිලා කනාාටු වෙච්ච ගහක් නම් ඒ ගහළඟට කවුරුත් එෙනෑ. ඒක කනාටු ගහක් කියල කවුරුත් මඟ ඇරලා යනවා. හැබැයි ඔබේ ගසේ මල් හටගත්තුොත් පළහට ගත්තුොත් ගෙඩි හටගත්තොත්. ඒ ගහවටේට කුරුල්ලන් එනවා සමනැලුත් එනවා මිනිසුන් එනවා. ෙවන ලාපොරොත්තුයෙන් ඉන්න මිනිස්සු ව එනවා මෙසේලු දෙනාව අර්ථස්පූර්ණ ගසක් වටට එකතු වෙනවා. ඒක තමයි ජීවිතේ රහස. ලෝකෙට දොස් කියල වැඩක් නෑ තමන් කනාටු ගහක් වෙලා ලෝකෙට දොස් කියල වැඩක් නෑ තමන් පරිපූර්ණ කෙනෙක් බවට පත්වන්න එවිට ලෝකයා සේලු දෙනාව ඔබවටේ රැඳී සිටවී. ඒත් පින්න තුනේ අපි කල්පනා කරල බලන්ට ඕන. මොනතරම් ජීවන ජයග්‍රහන්න ලැබුවත්. මොනතරම් සාර්ථකත්වයක් ලැබවත්. ඒවත් ධර්මානුකූලවීයුතුයි කියෙ අපි තේරුම් කරගන්නට ඕන. දහමට අහනුකූලව බලමින් ඉස්සරහට ගොඩනගාගන්නට ඕන. පින්වත්නී මේ උසව සමේදී අපට වඩාත්ම මොනගැහෙන මිතුරන් මිතුරියන් අතර සැබෑ ගුණගර්ම තියෙන උදවිය ධර්මානුකූලා අය. ජීවිතයට යහපත උදාකරවන අය අපිට හඳුනාගන්නට පුළුවන් බුදුරජාණ වහන්සේ පෙන්නපු ධර්මකාරණ ටිකක් අපි මේ මොහොතේදී සහිපත් කරන්නට ඕන. බුදුරජාණ වහන්සේ පෙන්නනො මිත්‍ර ප්‍රතිරූප කියලා කොටසක්. මෙන්න බලන්න මේ උසව සමයේ ඔබ ආස්ශ්‍රී නිස්ශ්‍රය කරන උදවි අතර, මිත්‍ර ප්‍රතිරූප තියනෝද කියලා හොයා ගන්නේ කැන මිත්‍රයෙක් වගේ ප්‍රතිරූපයක් නමුත් කවදාවත් උදව්වක් උපකාරයක් ඔවුන්ගෙන් සිද් වන්නේ නෑ මිත්‍ර ප්‍රතිරූප සැමවිටම සිදුරන ප්‍රධාන දෙයක් තමයි ඉක්ම ගිය දෙයින් සංග්‍රහ කරනවා ක්ම දේවල් වලින් තමයි සංග්‍රහකරන් මට දෙන්නට තිබුණා අපරාධය හවල්දේ දෙන්න ුණ මීට කලින් කිව්ුවනම් ට දෙන්න ී කින් නගැහුණනම් මට දෙන්නට තිබුණා ආදී වසයෙන් ප්‍රකාශ කරනවා. මේක බොඩාක් හිතවත්කම පෙන්නන්න ප්‍රකාශ කරන දේ උදාහරණයක් වසයෙන් අප රාධි මට බයිසි කලයක් දෙන්න තිබබනේ මීට සතිකට කලින් කිවුවනම් කියල වගේ ප්‍රකාස කියනවා. ඒ අර කෙරෙන් නැති ේවල් කරන්නත් නැතිදේවල් නමුත් මිත්‍ර ස්වරූපයක් පින් පෙන්වීම සඳහා භාවිතා කරනවා. එවැනි අයට කියන්නේ මිත්‍ර ප්‍රතිරූප කියලා. ඒවගේම මිත්‍ර ප්‍රතිරූපයක තවත් ස්ොභාවයක් තමයි මත්තට වන දෙයින් සංග්‍රහ කරනවා. මංවාට නොතරැයක් ඇදුනුත්ක දෙන්නම් මට මෙහෙම උුණුත් මම දෙන්නම්. මම නාගතයේදී කරලා දෙන්නං ආදීවාසයෙන් ප්‍රකාශ කරනවා නමුත් කවදාවත්තේද කරලා දෙන්න හැ. ග ගන්න තියෙන ප්‍රයෝජනයක් ඒ දක්වා ලබා ගැනීම සොඳහා කටයුතු කරනවා මෙන් මේ උදවයටත්ර කියන්න පිනතුනි මිත්‍ර ප්‍රතිරූපකයෝ කියලා කියන්න පින්නතුනිි. ඒ වගේම පිනතුනි හිස් දෙයින් සංග්‍රහ කරයි හිස්දේවල් තමයි වැඩකට නැතිදේවල් තමයි තමන්ට සංග්‍රහ කරන්න හිස්වචන වලින් තමයි සංග්‍රහ කරන්නේ. ඉති ඒ වගේ දේවලුත් සිද්ධ කරන්න මිත්‍ර ප්‍රතිරූපකයන් කියලත් අපි සීපත් කරගන්නට ඕන තේරුම් කරගන්නට ඕනන්. ඒ වගේම ඉදිරිපත් කටයුත්තෙහි බිය දක්වයි. ඔන්න වැඩක් ආරම්භ වනුත් එමනැත්ං තමන්ට අත්‍යවශ්‍ය මහොතකදී අන්න එවිට නෑබෑ කියා මගහැරයනවා. අන්න ඒ උදවිට කියන්නේ මිත්‍ර ප්‍රතිරප නැත්තන් තමන් ප්‍රශ්ණකට ැදි වෙච්ච මොතකද හිමින් සැරයහක බලාගෙන යනවා. අන්න යුදවිය මිත්‍ර ප්‍රතිරූපකයෝ හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්නල තියෙනවා මේ කාලයේ මිත්තුරන් වැඩිපුර ආශ්‍රී නිශ්‍රය කරද්ද මේ වගේ මිත්‍රපතිරූපකයෝ බේ ජීවිතේ පුරාම ඉන්න අය කියලා තේරුන්ගත්තොත් ඒුදවිය හිමීින් සැරේටිකක් ඇත් කරන්න අසේවනාචභාලානං පණ්ඩිතානංච සේවනා කියන බුදුබන පදය සිහිපත් කරගෙන ඒ වගේම පිතුන තව පිරිසක්කින්නවා වචී පරම මිත්‍රයෝ කියලා පිරිසක්. වචනයෙන් පමණයි ඒ ඇත්ෝ උදව් කරන්නේ සැබෑ ලෙස උද්දව කරන්නේ නෑ පින්නතුනී. ඒ උදවිය මෙහෙමයි. හොඳ දෙත් අනුමත කරයි. හොඳ දෙයක් කන්න උසාගරත ඒකත් අනුමත කරනවා. නරක දෙයක් කරන්න සූදානගුණ ඒකත් අනුමත කරන පිිතුන. වචී පරම මිත්‍රය ඔහුට ලොකු අදහසක් නෑ. හොඳදේ අනුමත කරනවා නර්කදේ අනුමත කරනවා හුට ල්පනාර බුද්ධයක් පිළිබඳව ඔහු සලකන්නේ නැහැ. ඔහු මිත්‍රත්යේ රැක ගැනීම සඳහා ඔහේ වචනයෙන් ප්‍රමණක් කටවිට කරනවා පිනතුන. ඉදිරි පිට ගුණ කියයි ඉස්සරහාදි ගුණ කියනවා බහෝන් වරනා කරනවා හරිී අගේ කරනවා හරී ලස්සනයි කියනවා නැති තැන දොස් කියයි මෙනි මේ කරුණු තියෙන්නේ කාගලගද වචී පරම මිත්‍රියයෝළඟ ඉස්සරහදි හොඳට ගුණ කියලගි හිල්ලා පස්සේ නැති තැනකද දොස් කියනවා. එහම නැත්ත අපි කියනවා මුරුන්ගත්තයවනවා කියලත් කියනවා. මෙන මේ විදිහට සිද්ධ කරන්නේ වචී පරම මිත්‍රයෝ. ඉතින් පිරිණතුන මේ සමාජය හඳුනාගන්න මොනතරං අපහසුද. මොනතරං අවධියකි මොනතරම් දහම් දැනුමකින් බලන්ට ඕන නේද. ඉති මේ අයත් එක ගැටෙන් එපා. කරන්න තියෙන එකම දේ තමයි අතහැරීම. අසේවනාච බාලානම් බාලයෝ අත්හරන්න ඕන බලයන්ගෙන් ඇත්තෙන්ට ඕන බලයන්ගේ ස්වරූපයන් තේරුන් අරගන ජීවිතයට හොඳ මිතුරන් එක්කිනෙක් හරේ දෙන්නෙක් හරි වෙන්න පුළුවන් එකතු කරගන්න බලන්ට ඕන පින්න තුනේ. එනිසා අසේවනාච බාලානම් කියන බුදු බණ පදය හොඳයට භාවිතාවට ගන්න මේ උත්සවර සමේදි පින්න තුනේ. ඒවගේම අනුපිය භානී කියල තවත් පිරිසක්කිඉන්නවා පිෙන්න්නතු. උදවිය පින්නතුනඒ අයපතටමයි උදව් කරන්න පින්නතුනේ. ඒ අත්තන්ගේ ජීවිතය කිසිම වෙලාවක කෙනගේ යහපත පිණනිස උදව්වක් කරන්න නෙනැහැ. ද රහමිරපානය කිරීම සඳහා උදව් කරන, පිරිසට කියන්න මේ අනුපියභානී කියලා. මේ සුරාව සඳහා උදව් කරනවා. සුරාව බෝතල් ගෙනල්ල දෙනවා. අපි සුරාවක් පානය කරන්නයන් කියනවා. අපි සුරාවට එකතුවමු කියල කියනවා. එමනම් බලන්න මේ සමාජයේ මේ වගේ නරක මිත්‍රයොනේද වැඩිපුරොව ඉන්න කියලා. ඒවගේ ආවේලාව විීදි සංචාරයට රස්තියාදුවට එක් කරගෙන යනවා. ඒවගේම නොයෙකුත් කාලය විනාස කරන නැටුම් ගැයුම් වැයුම් එක්ක. තමන්ගේ කාලේ විනාස කරන නාස්තිය කරන දේවල්ලවට එක්ං ගැනවා ඒ වගේම පෙන්නතුන දූකෙලියට සූදුවට වැනිදේවල්ලොලට එකතු කරගන්න පුළුවන් තරං උත්සාහ කරනවා. ලොකූ මිත්‍ර ස්වරූපයක් පෙන්න්නලා. සූදුවට එකතු කරගන්න ලොකූ මිත්‍ර ස්වරූපයක් පෙන්න්නලා. තමන්ට සල්ින හැකි වුවොත් නයට හරි දෙන්නම් කියලා සූදුවට යොමු කරනවා මට පස්සෙ දෙන්න කියලා. අන්නන්නේ යුදවිය තමයි අනුපිය භානී කියල කියලා කියන්නේ එමන පින්නතුනි මේ වගේ මිත්‍රයොත් හඳුනුගෙන ඔබ සැලකිලිමත්තුෙන්ට ඕන ඒවැනි මිත්‍රයන්ගෙන්න බේජීවිතය ආරක්ෂා කරන්න දැම් බලන්න පින්නතුට මතක් කරපු කාරණ අපිට ඉක්ම ගියදේන් සංග්‍රහ කරණ අය මත්තට වනදයන් සංග්‍රහ කරණ අය හිස්දයින් සංග්‍රහ කරණ අය ඉදිරිපත් කටයුත් එහි බිය දක්වන එහම නැත්තං අවස්ථාවේදී පැනල යන මේ අත්තන්ට කියන්න මිත්‍රපතිරූප. ඒගේ ඒ වගේ වචී පරම කියන කොටසක් අපි කියල දුන්නා හොඳදයටත් අනුමත කරනවා නරගදටත් අනුමත කරනවා ඉදිරිපිට ගඩ කියනෝ නැති තැන අගුණ කියනවා මෙනි මේ වගේ දේවල් සිද්ධ කරන්නේ සමාරලාට පෙන්නතුනේ ඒ වචී පරම උදවිය කියලා අපි තේරුම් කරගත්තා. ඒවගේම අනුපිය භානී කියලලා අපිට හානියක් වෙන අපිට විපතක්වන දේකටම තල්ලු කරන මිත්‍රයෝ ඉන්නවා රහමර පානය කරන්න සහය සහයෝගේ ලබා දෙනවා. අවේලාවි වීති සංචාරය කරන්න සහය ලබා දෙනවා කතා කරනවා එන්න යන්න කියලා. ඒවගේ ම නැටුම් ගැයුම් නොයෙකු සදර්ශනවල තමන්ගේ ආශ්වාදය යහපත උදසා නෙමේ තමන්ගේ ආශවාදය විනාසය උදුසා භාවිතාවෙන තැන්තියෙනවා ඒ තැංවලට යන්න අඩගහන අස්ථාවල් තියනව පෙන්න්නතුන. ඒගේම දදුකෙලියෙහි එ දෙන්නට ආරාධනා කරුණා බලන්න මේ නරක මිතුරන් මනාකොට හඳුනාගන ඈත් කරන්නටත් මේ උත්සව සමයේදී අපි කටයුතු කරන්නට ඕනෑ. ඒවාගේම පිනතුන අපි හොඳ මිතුරන්ගේ ගුණාංගත් මොනෝදකිෙල් අපි හඳුනගැන හොඳ මිතුරන් අපේ ජීවිතේ හැමදාම රැකගන්න අපි සැලකිලිමත්වෙෙන්න්නට ඕන පින්නතුනි. උපකාරක මිත්‍රයෝ ඉන්න උපකාරකා ඉන්න. මට ජීවිතයට අනුකම්පාවෙන් දයාවෙන් මෛත්‍රීං උපකාරකයින්න. අන්නේ ඇත්තු ජීවිතයට එකතු කරගන්න ඒත්තන්ගේ මිත්‍රත්වය ආරක්ෂා කරන්න කළගුණ සලකන්න අපි සැලකිිමත්වවෙන්නට ඕන. ඒ වගේම සමාන සප දුක් ඇතිමිත්‍රේ අපිත් එක්කම දුකේදී සැපේදී සමානව අපිත් එක්ක දුක් වෙන සතුට වෙන පිරිසඉන්නවා. අන්නේ උදවී අපි රැකගන්නට ඕන පිනතුනි. අභිවෘද්ධියයි දකින්නට කැමති, අපේ දියුණුව දකින්නට කැමති මිත්‍රයන්නවා දැස්වාමන් වහන්සේ කෙනෙක් කැටියට මහටවුවත්. ගේ අභිවෘර්තිය දකින්න කැමති පරිසත් මං අඳනගෙන න්නෝ මගේ අභිවෘධිය දකිනට අකමැති පිරිසත් මං අඳුනගෙනන්නවා ස්වාමීන් වහන්සේ කෙනෙක් වුණත් උන්වහන්සේ කීර්තියක් ලබනට ප්‍රසිද්ධියක් ලබනවට උන්වහන්සේලාටත් පංසලහරි හදාගන්නෝට අකමැති පිරිසකුත්තින්වා කැමති පිරිසකුත්තිවා. අභිවෘතිය දකින්න අකමැති පිරිස පාපමිත්‍රයෝ අභිවෘධිය දකින්න කැමැතිඇය කල්ලයාන මිත්‍ර හැටට හපත් මිත්‍රය හැටියට අපි සලකන්නට ඕන. ඒ වගේම අනුකම්පා කරන අවශ්‍ය තැනට අනුකම්පාන අපිට උපකාරක වෙන උදවිය ඉන්න අන්නේ උදවිය රැකගැනීම සඳහා මේ කාලය අපි යොදාගන්නට ඕනන්. ඒ වගේම හොඳ මිත්‍රය ලක්ෂණ තමයි පින්නුතුනි පමා වූවාහුගේ පින්නතුනි ජීවිතේ රැකගන්නට කටයුතු කරනවා ඒ ඇත්තන්ගේ ධනේ රැකගන්නට උත්සාහ කරනවා. විනාසවෙන්නට ඉඩ දෙන්නේ නෑ ප්‍රශ්නයක් ඇතිුණු තැන පිනතු උපකාරක කරනවා. විපත්තියක් දැක්ක තැන පිනතුන ජීවිතයට සහය ලබා දෙනවා. කටයුත්තක් ඇතිැ ඒ කටයුත්තෙහි එදිලා ජීවිතයට උපකාරක කරනවා. ආන්න ඒ උදවිය පිනතුනි හරිම දුර්ල බයි. එවැනි අය ඔබේ වට පිටාව ඉන්නවනම් එවැනි අයගේ ආදරය දයාව කරුණාව රැකගැනීම සඳහා ඔබ මේ උත්සව කාලේද කටයුතු කරන්නට ඕන තත් හොඳද දෙ තමන්ට යහපත සලසන උදවී රහස් රකිනවා නොයකොත් රහස් සෙලියට දාලා අපකීර්තියක් ඇති කරන්නට විනාශයක් ඇති කරන්නට කුරුමානං අල්ල නෙනෑ රහසක්තිය නොන ඒදේ රකිනවා එයාට විපතක් සිද්ධවීම සඳහා කටයුතු කරන්නට නෑපෙන් නුතුනේ. විපදේදී වහම උදව් කරනවා උපකාර්ග කන්නවා. ඒ ආකාරෙන් අපි තේරුම් කරගන්නට ඕන අප ඒ උපකාරක මිත්‍රියෝ යහපත සලසන මිත්‍රියෝ කියලා පි කල්පනා කරන්නට ඕන. ඒ වගේම පින්නතුන තවත්ති න්නොව පින්නතුන පවින් වලක් වනවා දැන් පින්නතුන් පවින් වලක්වා ගන්න. යහපතේ රඳවා ගැනීම සඳහා පින්නතුනනි භික්ෂන් වහන්සේ නමක් ැටියට ඔබට අනුශසනා කරනව නං ම විශ්වාසක කනව මත් ඔබට හොඳ මිත්‍රයෙක් පින්නතුන. හොඳ හොඳ මිත්‍රේගේ ස්භාවේ තමයි පින්නතුනි පවින් වලක්වීම සඳහා කටයුතු කරනවා. ඒ වගේම නොදන්නදේ කියාදෙනවා. එමන මටත් හොඳ කල්්‍යාන මිත්‍රයෙක් වෙන්න ඔබට හැකියාව ලැබිලතිෙනවා. ඔබ නොදන්න දෙයක් තියෙනවා නම් ම කියා දෙන්න ඔබට උසාහගවත්තයෙනවා. ඔබත් එසේවන්නට කාරයක රැකියාවක ෘතියක දෙයක් වෙන්නට පුළුවන් නොදත් දෙයක් තිේනොනම් කියලා දෙන්න. සමාජ තත්යයක් පිබඳව හරිවෙන්න පුළුවන් නොද දෙයක්ත් තේෙනොන අනිත්තයියට කියල දෙන්න. ඒවගේම පින්නතු යහපතෙහි පිහිටවනවා එනං ස්වාමින්න් වහන්සේලා හැටියට වැඩිහිටියෝ හැටියට. ඔබ මේ ලෝකයේ යමෙකු යහපතේ පිහිටවන වනං ඔබ හොඳ මිත්‍රයෙක් හොඳ සමාජ සේවකයේ හැටියට සලකන්නට පුළුවන්. ඒවගේම සුචරිත ක්‍රියාවන් හි යොද වනවා පිනතුනේ. මේවා පිති ඇැති මිතුවරුන්ග බලාපොත්තුව වන්නට නම් ෑන නේද අයාපතයේ යොදවලා සුරාපානයට හුරු කරලා නේද නොෙකුත් අකට යුතු කම් කිරීම සඳහාවලුවට යමම් දේවල අපි පේරණය සිද්ධ කරලා විෙනසියක්ත් සිද්ධ කරන්නේ. එහමනම් හොඳ ස්වාමීන් වහන්සේ කෙනගෙන් අපිට බලාපොරොත්තුවෙන්න. හැකියාව තිබෙනවා පිනතුනේ සමාජයට යහප තක්වන උපදේශයක් ලබා දෙන ස්වාමීන් වහන්සේලා. ඒ වගේම පිනතුන තවත් දකින්නට පුළුවන් හොඳමිත්‍රේගේ ගුණාංග තමයි පිනතුනේ පිරිහීම දකින්න කැමති නෑ දීවුණුවමයි දකින්න කැමති එ වෙන අයයිඉන්න ඕනම් ඔබ රැකගන්නට ඕන ඒ වගේ ඔහුගේ දියුණුවහි සතුට වෙන කෙනෙක් වෙනවා පිතු දියුණුව දැක්කාම ඉරිසියා හිතන කෙනෙක් නෙමයි පිළිබඳව යටහිතන් තැවෙන කෙනෙක් නෙමේ පින්නතුනිි. දියුණුවම දකින්නට කැමතියි. කෙනක් දියුණුව දකල සතුටු වෙන්න පුොළුවන්යි කෙල කියන්න පින්නතුනි. හදවතින්ම අපට දයාව දක්වන කරුණාව දක්වනය විතරෑ පින්නතුනිේ ඒම නැත්තන්ගේ ඇත්ත දියුණුව දැකල සතුට වෙන්නේ නෑ පින්නතුනේ. ඒ වගේම දොස් කියන තැනක්කාවොත් පින්නතුනිේ ඒ දොස වලක්වොනවා. ඒ අප කීර්තිය වලක්වොනවා. රැකගන්න කටයුතු කරනවා පින්නතුනි යාපත් හොඳ මිත්‍රියෝ. අන්නේ උතුම් ගුණාංග තියෙන්න්නට ඕන පින්නතුනි. ඒ වගේම පින්නතුනි ගුණ කියනවා තමාගේ පිළිබඳව ගුණ කියනවා නිත්තායට. අන්න හොඳ මිත්තුරුන්ගේ ස්වභාවේ අගුණ හොය හොයා කියන එක නෙමි මනුස්සේක් ළඟ තියෙන ගුණ කියනවා. එවැනි මිත්‍රියෝ තමඟ ජීවිතේ වටාම එකතු පහදු කරගන ජීවිතේ ලස්සන කරගන්න ධර්මානුකූල කරගන්න පිනිතුනින් බලන්න පිතුන මොන තරන් සමාජ අධ්‍යහනයක් ජීවන චරිතයක් හදාගන්නට මඟ පෙන්වීමක් මෙලව සකසා ගැනීමට මොන තරම් අනුශසනයක් ඒ වගේම බව ගමන සසර් හදාගන්න පුළුවන් අනුශසනයක් බුදුරජාණන් වහන්සේ අපිට ලබා දීලතිය නෝවද මේ ශාන්තිනායකයණන් වහන්සේගේ ධර්මය සේලු දෙනාම හදාරන්න උන් මහන්සේගේ ධර්මය පිනතුනේ අනුපුබ්බ කිරිය අනුපු ප්‍රටිපදා අවසයෙන් දේශනා කරනවා උන්වහන්සේගේ ධර්මය පිනතුන මහා සාගරය වගේ ගැඹුරු ගම්බීර ධර්මයක් පින්නතුනේ. ඔබ හිතන්න එපා මේ තමයි සියලු ධර්මය කියල හිතන් දෙපා. අපි ගෙන ගන පන්සිල් කියන්න මේ බුදු හාම් දුරංග ධර්මය කියලා හිතන්න එපා. එතනින් ඔබ්බට යන්න වූ මහාගම්බීර මහා විශ්ව විද්‍යාලයක් තමයි පිනතුනි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය. එබැවින් බුදුරජාණන් වහන්සේගේ බුදුබණ නිරන්තරේම සිහිපත් කරගැනීම සඳහා අපි කටයුතු කරන්නට ඕනෑ. අර්ථ සම්පන්න ජීවිතයකට බුදුරජාණන් වහන්සේගේ අනුශසනය එකතුක හදුකරගෙන බුදුගුණ සිහිපත් කරගෙන ධර්මය ගුණ අගය සිහිපත් කරගෙන හිත්වල දරාගෙන තමන්ට තමන් පහනක්ව ආලෝකවත්ව සම්මුති පරමාර්ථ වසයෙන්, ආර්ථික වසයෙන්, මෙලොවවසයෙන් පරලෝවසයෙන්, දිනවානන් දෙලවම දිනුවාමය කියන උතුම් වදනට අනුකුලව තම තමන්ගේ ජීවිත වාසනාවන්ත කරගන්නට තුරුණුවන්ගේ ආශිර්වාදය, ජයිස්්‍රී මහා බෝධිරාජාණන් වහන්සේගේ ආශිර්වාදය, රුවන්වලි මහා සෑරදුන්ගේ ආශිර්වාදය, දළදා හාමුදුරුවන් වහන්සේගේ ආශිර්වාදය ලැබිලා මේ රටටත්. මුළු ලෝකටමත් ලෝකෙටමත්. සැපතක් ශාන්තියක් යහපතක්ම වේවා කියන උතුම් අදහසින් යුක්තව මේ නවවසර ආරම්භ කිරීමට අප සෑම්ස්විලු දෙනාම අධිටන් කරගන්නට ඕන පෙන්න්නතුනේ. තමන්ට තමන් ආදරය කරන දයාව දක්වන මනුස්සයෙක් සිටිනම් තමා උපමා කරගෙන ලෝකයා දිහා බලනවා, මුලින්ම චින්තනය වසයෙන් චිින්තනයෙන්, තම වෙනස් වෙන්ඩෝන, අසත්පුරුෂ චින්තනයන්, අසත්පුරුෂ මඟ පෙන්වීම්, අසත්පුරුෂ දර්ශනයන් මනාකොට හඳුනගන්න. මේවා මට විපතක් වෙන්නද යහපතක් වෙන්නද කියලා කල්පනා කරල බලන්න. අයාපත වනදේ තමන්ගේ මනසිං නුවනින්, තමන්ගේ ඔළුවෙන් ඉවත් කරගන්න. සුබවාදීදේ, තමන්ගේ ජීවිතේයට එකතු පහදු කරගන්ඩ නම වසර පෙන්නතුනේ පසුගේ වසරට වඩා. ැහැබ ලස්සන වසරක් කරගන්නට කළමනාකරණය කරගන්න කියන කාරණ අපිසිහිපත් කරනවා. තමා සතුව පවතින දැනුම ඥානය කුසලතාවයන් තමාගේ ජීවිතයට කොහුමද සාර්ථකත්වය කරා එකතු කරගන්න වඩා සැනසිලිදායක ජීවිතයකට මඟපාදාගන්නේ යන්න ආදී වසයෙන් තමම්ම කල්පනා කරලා මේ වසරේ සිද්ධවෙේ චාඩුපාඩුකම් ඊළඟ වසරේ සිද්ධ නොවීමට වගබලා ගැනීම සඳහා. අධිෂ්ාන පූරකෝ කටයුතු කරන්නට අපි මේ නව වසරට පින්නතුනේ පින්නතුන්ට සෙත් ප්‍රාර්ථනා කරනවා ආශිර්වාද කරනවා පින්නතුනේ. මේක ඒකාන්ත වසේම උත්සව සමයන් බවට පත්කරගෙන තමඟ ජීවිතයේ වාසනාවන්ත බව සතුට හා ප්‍රීතිය රැඳෙන වකවානුව බවට පත්කරගන්නට පින්නතුන්ට නුවනින් කටයුතු කරන්නට අපි ප්‍රාර්ථනා කරනවා. අපේ ජීවිතවල ප්‍රබලම ග්‍රහයා, ප්‍රබලම වග කියීයුත්තා. බවට පත් වන්නේ තමාමයි. තමා තමයි මේ ලෝකේ ඉන්න ප්‍රබලම ග්‍රහය, ප්‍රබලම ආශිරුවාදය. තමන් තමන්ටමයි ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ අනුශසනය. ඊ ළඟට තමයි පින්නතුනි ගහේ කොළේ ඇලේ දුළේ වගේම ග්‍රහලෝකවලත් ආශිර්වාදයක් ඇති ඒ වගේම විපත්තිකාර භවක් ඇති අන්න ඒවයිනොත් වැලකිලා තමන්ට කටයුතු කිරීම සඳහා නුවන කියන කාරණය තමයි භාවිතා කරන්නට ඕන. සත්තුයන්ට පින්නිතුනේ ජීවිතය රැකගන්න පින්නතුනේ දත් පිහිටල තියෙනවා අං පිහිටල තියෙනවා නිය පිහිටල තියෙනවා. නමුත් පිඩතුන මේ මනුෂ්‍යයා කියන සතාට එහෙම නෑ. මේ මනුෂ්‍යයා කියන සතාට තියෙන පින්නතුන නුවන නැමැති ප්‍රඥා යුදය නැමැති ප්‍රඥාව කියන එක. නුවන තමයි තියෙන්නේ දලත් නෑ ඒවගේම නිය පිහිටලත් නෑ පොරකන් පොරකෑම සඳහා සටන් කිරීම සඳහා. ඉතින් මෙ නුවන කියන එක භාවිතා කරලා පින්නතුනේ, තමන්ගේ ජීවිතය වාසනාවන්ත කරගන්න හැම දෙනාටම සාර්ථ කරගන්න ලස්සන කරගන්න මේ ධර්මානු ශාසනාවෙන් එක කරුණක් කරජීවිතය සමඟ බද්ධ කරගෙන තමන් ජීවිතේ යම් ප්‍රතිලාබයක් ලැබුවාද ඒ ආනි සංස බලය පින්න තුනේ අප හැම දෙනාටම. අප හැම දෙනාටම දෙවියන්ගේ ආශිරුවාදේ ද සැලසේවා කියන අදහසින් දෙවියන්ට පින් දෙමු. ආखा සට්టచබුම්මට්ట දේවානාගා මහිදදිక පഞන්ත අනමු දිත්වා చిරంరක්කන්තු සంබුද්ධ සාසනම් ආखा සටటචබුම්මට්ట දේවානාගා මහිදදිక පഞත අනුමු දිත්වා చిරంరක්కන්තු සද්ධම්මදේసනම්. ආකා සට්ඨාචබුම්මට්ටා දෙවානාගා මහින්දිිකා ප්ඥන්තං අනුමු දිත්වා චිරංගරක්කන් තුතුවන් සධාති ධර්මස්්‍රවනානි සංසබලයෙන් හැම දෙනාටම. ලු යහපත වේවා සුභ ප්‍රාර්ථනා සත් බලාපපුොරොත් ඉෂ්ට සිද වේවා උතුම්ම නිර්වාණ ශාන්තියම අවසාන කෙලවරකොට පින්වත් සෑම් සලුදිනාටම ලබන්නට මේ ධර්මානු ශාසන කුසලය පාර්මී ධර්මයක් වේවා සාධූ සාධෝ සාධ.